අයිබෝන් යාළුවනේ ආතල් කිචන් එකෙන් තවත් සුපිරිම රෙසිපි එකක් මම අද ඔයාලට ගෙනාවා. අද මම හදන්නේ නේලෝල් සුප් එකක්. ඇත්තටම මැරෙනකම් බොන්න පුළුවන් නේලෝල් සුප් එක තමයි මේ. ඒ තරම් රසයි. අපි බලමු මේක ගොඩක් රසට සුපිරියටම හදාගන්නේ කොහොමද කියලා. අපි එලෝල් ටික මේ විදිහට ලෑස්ති කරගන්න ඕන. මම මෙතනදී මේ එලෝල් කැරට් අලයිව මේවා ටිකක් වැඩිපුර ලොකුවට කපාගෙන තිනවා. ඔයාලා සුප් එක පස්සේ බ්ලෙන්ඩර් කරනවා නම් ලොකුවට කපාගත්තට කමන්නේ නැහැ. පස්සේ බ්ලෙන්ඩර් කරන්නේ නැත්නම් පොඩියට ඒ එලෝල් ටික කපා ගන්න. ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් එලෝල් දා ගන්න පුළුවන් අඩු වැඩි කරගෙන ඔයාලට කැමති විදිහකට එලෝල් ටික දා ගන්න පුළුවන්. මම මෙතන සුප් එක හදන්නේ 10 දෙනෙක්ට. 10 දෙනෙක්ට තමයි මේ මෙච්චර අපි බඩුරන් තින්නේ. ඔයාලා කැමති ප්‍රමාණයකට ඔයාලා ගෙදර ඉන්න ප්‍රමාණයට ඒ විදිහට අඩු වැඩි කරගන්න පුළුවන් එලෝල්. එතකොට මෙයාට වර්ග ටික අපි ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය ප්‍රමාණයට මේකට වතුර දා ගන්න ඕන. මම මෙතන වතුර ලීටර් එකමාරක් දෙකක් විතර දාගත්තා. අපි මුලින්ම කරන්නේ මේ විදිහට අපේ කඩල එක තම්බ ගන්න ඕන. කඩල එක තම්බන්න කලින් අපි මෙතන පහක් හයක් විතර අපි කඩල එක හොඳට පිඟිව්වා. කඩල එක පොඟවලා තමයි මේ විදිහට අපි තම්බන්න ගත්තේ. දැන් මේ විනාඩි 10කට 15කට විතර පස්සේ කඩල එක හොඳින් තැඹිලා තියෙනවා. ඊට පස්සේ අපි අනිත් එළවලු ටික මේකට එකතු කරගන්න ඕන. ඒ වගේම තමයි ඔයාලා මෙතන නූල්ස් දානකොට නූල්ස් එක පොඩ්ඩක් හොදලා ගන්න. මේ එලෝල් ටික දානකම් ඒ වගේම තැම්බෙන්නකම් ඔයාලා මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම තමයි ඔයාලා මේ channel එක ගැන ඔයාලගේ යාළුවෝ දන්නව නම් ඒ කට්ටියට මේ channel එක ගැන කියලා දෙන්න. පිස්සේ channel එක කරන්න කියලා ඒකත් කියන්න කමන්නේ. අතරම යාළුවනේ මේක මාරම රස සුප් එකක්. ඔයාලා අනිවාර්යෙන් මේක හදලා බලන්න. ඔයාලා කැමති නම් මේකට chicken කැල්ලක් එහෙම දාගෙන තව රස වැඩි කරගන්න පුළුවන්. ඉස්සරහට තව chicken noodles සුප් එකක් ගේන්න ඉන්නවා. ඒක තිස්සරහට ඉක්මනට දාන්න. යාළුවනේ සුප් එක හරියට තැඹිලා ඉවර වෙනකන් ඔයාලා මේකට ලුණු දාන්න යන්න එපා. සුප් එක බාන්න ඕන මෙන්න දීලා තමයි අපි ලුණු දා ගන්න ඕනේ. ආයෙත් මතක් කරනවා ඔයාලට කැමති ප්‍රමාණයන්ගෙන් කැමති විදිහකට මේ ලොල්ලු එකතු කරගන්න පුළුවන්. ඔයාලට කැමති නම් තක්කාලි දා ගන්න පුළුවන්, සුදු ලුණු ඒවත් දා ගන්න පුළුවන්. හැබැයි මන් දාන්නේ මට ඒව හරියන්නේ. ඊට පස්සේ අපි මේකට මේ විදිහට කරපිංචක් දා ගන්නවා. අසනීප වෙච්ච කෙනෙක්ට ඒ වගේම කෑම කන්න බැරි කෙනෙක්ට මේ වගේ සුප් එකක් හදලා දුන්නොත් අනිවාර්යෙන් වරස කර කර බොයි. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා මේ රෙසිපි ට්‍රයි කරන්න. අතල් කිචන් එකෙන් හැමදාම ගේන්නේ ගොඩක් රස, ගොඩක් හොඳ රෙසිපි. ඒ හින්දා අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like කරන්න, ඔයාලගේ අදහස් comment කරන්න. ඔයාලට ඕන රෙසිපි තියෙනවා නම් comment එකෙන් දාන්න. අනිවාර්යෙන් මම ඒ ඉස්සරහට දිනවා. හරි, මේ සුප් එක අපේ විනාඩි 20කට 30කට විතර පස්සේ තමයි මේ වෙන්නේ. හොඳට රත් වෙලා තියෙනවා. විනාඩි 20කට 30කට විතර පස්සේ ඔයාලා පොඩ්ඩක් අල ගෑල්ලක් ඊට පස්සේ කැරට් කැල්ලක් අරගෙන පොඩ්ඩක් පොඩි කරලා බලන්න පොඩි වෙනවද කියලා. හොඳට තැඹිලාද කියලා බලන්න. ඔයාලට ඕන මේ විදිහටම සුප් එක බොන්න ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බ්ලෙන්ඩර් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොඩි කරලා අල පොඩි කරලා එහෙම ගන්නත් පුළුවන්. මම මේකෙන් 3/2ක් බ්ලෙන්ඩර් කරනවා. ගම් වෙදපත් පරිෂ්ඨය හදනවා වගේ සීන් එකක් යන්නේ මෙතන. මේ තින්නේ 3/2ක් බ්ලෙන්ඩර් කරපු අපේ සුප් එක. මම ඒකට දැන් ගම්බිරිස් කරපු පොඩ්ඩක් දා ගන්නවා. ඔයාලට කැමති නම් බ්ලෙන්ඩර් කරගන්න, නැත්නම් එහෙම අපිට ගන්න පුළුවන්. බ්ලෙන්ඩර් කරන්නේ නැත්නම් අනිවාර්යෙන් අල ඊට පස්සේ කැරට් ඒවා මේවා පොඩ්ඩක් පොඩියට කපා ගන්න. මේක 10 දෙනෙක්ට හදපු රෙසිපි එකක්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයෙන් එළවලු දා ගන්න ආයෙත් කියනවා. අනිවාර්යෙන් මේ ඔක්කොම ටික දාලා හදලා බලන්න, ගොඩක් රසයි. මේ තින්නේ අපි හදාගත්ත සුප් එක. ඇත්තටම මාරම රසයි, නියමයි. අසනීප වෙච්ච කෙනෙක්ට, කෑම කන්න බැරි කෙනෙක්ට හොඳටම හොඳ රෙසිපියක් මේක. එහෙනම් ඔයාලා ට්‍රයි කරන්න. මං ගිහින් එන්න උත්සර්ණයි දෙපිට.